ඔබ තෝරා ගන්නා රාත්‍රී සිතුවම කුමක්ද? ඔන්න තවත් පෞර්ෂත්ව පරීක්ෂණයක් අරගෙන ආවා. පෞර්ෂත්ව පරීක්ෂාවට අපගේ මුළු අභ්‍යන්තර ලෝකයම නිශ්චිත රූපයක් තුලින් පෙන්වීමේ හැකියාව තියෙනවා. එනම් අපගේ අවධානය මුලින්ම යොමු වන දේ අනුව අපේ රුචි දැක්ම මත පදනම්ව අපි තෝරා ගන්නා දේ අනුව අපේ පෞර්ෂත්ව ලක්ෂණ බොහොමයක් බාහිරට ඉස්මතු වෙනවා. ඒ අනුව මෙම සඳහා මොහොත අන්තර්ගත සිතුවම් අතුරින් ඔබේ කැමැත්ත මත පදනම්ව තෝරා ගන්නා රූපය එහෙමත් නැත්නම් සිතුවම ඇසුරින් ඔබ ගැනද යම් යම් පෞෂත්ව ගුණාංග ඉස්මතු වෙනවා. ඒ මොනවද කියා දැනගන්න නම් ඔබ කැමැතිම සිතුවම තෝරාගෙන ඒ ඇසුරින් ඔබ වෙත ලබා දී ඇති විස්තර වෙත අපි ඉදිරියට යමු. එහෙනම් මේ රූප හතර අතුරින් ඔබ කැමැතිම රූපය තෝරා ගන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ එකේ ඉස්සරහට යමු. අංක එක සිතුවම සඳ දකුණු පසින් ඇති අතර මොහොත සංජුණය එය ඔබ කවුද කියා සැබවින්ම පැහැදිලි කරනවා. එනම් ඔබේ පරිකල්පන ශක්තිය අනන්ත අප්‍රමාණයි. ඔබේ සිහින ආශාවන් බලාපොරොත්තු අපරිමිතයි. ඔබේ අනාගත සැලසුම් වෙන මෙම බලාපොරොත්තු සපුරා ගන්න තෙක් ඔබ වෙහෙස නොබලා ඒ වෙනුවෙන් කැපවී වැඩ කරනවා. ඔබ විවේක ගන්නෙම නැති තරම්. එය ඔබට විශාල සතුටක් ගෙන දෙන අතර දවසින් දවස ඔබේ සිතට නව සිහිනයක් බලාපොරොත්තුවක් එකතු වෙනවා. ඔබ පරිකල්පනීය වුවත් සත්‍ය නම් ඔබ සැබෑ ලෝකය හා බැඳී ඇති සෑම දෙයක් ගැනම ඉතා අවධානයෙන් සිටින බවයි. එසේ වුවත් ආදරයේ මිත්‍රත්වයේ සම්බන්ධයෙන් නම් ඔබ වෙනස් වීම වලට කැමති නැහැ. ආදරයේදී ඔබේ සහකරු හෝ සහකාරිය වේවා, මිත්‍රත්වයේදී යාළුවා හෝ යෙහෙළිය සමග ඔබ ඇති කරගන්න බැඳීම් ජීවිත කාලය පුරාවටම පවත්වාගෙන යාමට ඔබට අවශ්‍ය වෙනවා. එය අතනමඟදී කෙටි කලකින් විඳ වැටෙනවට ඔබ කැමති නැහැ. ඔබේ අනාගතය සඳහා ඔබේ සිත තුළ ඇති විශාල බලාපොරොත්තු සැලසුම් සඵල කර ගැනීමේ ඔබේ ජීවිතයේ අරමුණු වෙනවා. අංක දෙක සිතුවම ඔබ ශක්තිමත් පෞෂත්වයකින් යුතුවයි. යම් තීරණයක් ගැනීමට පෙර ඔබ එය හදවතට එකඟද කියා කිරාමැන බලනවා. අවංක කාරුණික ත්‍යාගශීලී පුද්ගලයන්ගේ ඇසුරට කැමති ඔබ එවැනි පුද්ගලයන්ව හමුවීමට බලාපොරොත්තු වෙනවා. එයින් සතුටට පත්වෙනවා. ඔබ ජීවිතයේ වෙනස්කම් බාරගන්නේ එයින් ඔබට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නම් පමණයි. ඔබේ ගතිගුණ පුරුදු වසර ගණනාවක් තිස්සේ එක හා සමානයි. එකම මිතුරන් සමග නැවතී සිටීම, එකම අවන්හල්වල රාත්‍රී ආහාරය ගැනීම සහ සති අන්තයේ ආච්චිලා සීයලා බැලීමට යාම ආදී විනෝදකාමී ක්‍රියාවලට කැමති ඔබ ජීවිතයේ වටිනාම අංගය වන්නේ සන්තෝෂය කියා විශ්වාස කරනවා. එසේම ඕනෑම කෙනෙකුගේ මුවකින් සිනහවක් දැකීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ඔබ ඔබේ කතාව ඕනෑම අයෙක් ඔබ වෙත ආකර්ෂණය කර ගැනීමටද දක්ෂ. අංක තුන සිතුව ඔබ ඉතාමත් බුද්ධිමත් අයෙක්. සෑම විටම බුද්ධිය සාමාන්‍යයෙන් වඩා ඉහළින් පවතින බව විශ්වාස කරන ඔබ ශ්‍රේෂ්ඨ කතුවරුන්ගේ සාහිත්‍ය කෘතිවලින් සහ තාර්කික ගැටලු විසඳීමෙන් පවා එය වැඩි කිරීමට ඔබ පෙළඹෙනවා. ඔබේ දියුණු මනසින් කිසිවක් මගහැරෙන්නේ නැති අතර ඔබේ දැවන්ත බුද්ධිය දැනටමත් බොහෝ ගැටලු වලින් ඔබව ඉවත් කරලා තියෙනවා. සමාජීය වශයෙන් ගත් කල ඔබට මිතුරන් බොහෝ සෙයින් ඉන්නවා. නමුත් කෙතරම් මිතුරන් සිටියත් යම් කාරණයක් කිරීමේදී තනිවම කිරීමට කැමති ඔබ සිතන්නේ තනිවම කරන විට එම කාර්යයන්ගේ ප්‍රතිඵල ඉහළ බවයි. සමහර වෙලාවට ඔබට අනුන්ගේ සාර්ථකත්වය ගැන ඊර්ෂ්‍යාවක් දැනෙන අතර ඔවුන් ඔබට වඩා හොඳ යහපත් දෙයක් කිරීමට හැකි වුවහොත් ඔබ ඒ ගැන කෝපයටද පත්වෙනවා. එසේම ඔබට හමුවන ඕනෑම අයෙකුව ඔබේ කතාවෙන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. අංක හතර සිතුවම ඔබ සංසුන් අයෙක්. සංසුන් බව හා ඉවසීම ඔබේ දෛනික ජීවිතයේ වැදගත් අංග දෙකක්. ඔබ ඕනෑම තීරණයක් ගන්නේ සංසුන්ව හිතලා බලලා ඉවසීමෙන් යුතුවයි. එසේම සෑම දෙයක් ගැනම ඔබ කුතුහලයෙන් පසුවිරවා. ඔබට ඔබ අවට ඇති සෑම දෙයක්ම ඇතුළාන්තයේ දැන ගැනීමට අවශ්‍යයි. ඔබට විශාල ශක්තියක් තියෙනවා. එය වැය කරන්නේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න. මිතුරන් ඔබේ ආදරණීයන් සමග විනෝද වෙන්නත් අමතක නොකරන්න. එහෙනම්
මේ වීඩියෝකින් ඔයා ගැන කියවන දේවල් හරිනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝකට ලයික් එකක් දාලා අපිව තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න යන්න අමතක කරන්නත් එපා. එහෙනම් අදට ගිහින් එනම් තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ආයුෂ බොහෝ වේවා.